සුබ දවසක් හැමෝටම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි හැමෝටම ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් විශේෂයෙන්ම මේ දවස්වලට ඉතාමත් ප්‍රයෝජනවත් උපකරණයක් ගැන. ඒ තමයි ෆුඩ් ඩිහයිඩ්‍රේටර් එක. එහෙම නැත්නම් ආහාර විජරණකාරකයක්. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු මේ වගේ ආහාර විජරණකාරකයක් අපිට ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් කොහොමද කියලා. මේ උපකරණයේ ප්‍රයෝජනය තමයි රසයක් ගුණයක් සීර සිගයක්ම සුරක්ෂිත වෙන විදිහට සාමාන්‍යයෙන් ඕනෑම ආහාරයක් පිටි එහෙම නැත්නම් කුඩු බවට පත් කරලා කල් තියාගන්න හැකි වීම. මේකදී අපි ආහාරවල රසයක් ගුණයක් ආරක්ෂා කරගන්නේ ආහාර විචලනයේ සුදුසුම උෂ්ණත්වය වෙන සෙල්සියස් අංශක 52.4ක් වගේ ප්‍රශස්ත උෂ්ණත්වය උෂ්ණත්ව පාලකයක් මගින් රඳවා ගන්න අතරම ආහාරය ඉවත් වෙන තිතමනය දිගටම සංවහනය වෙන සුළං දාරාවක් මගින් ආහාරයෙන් ඉවත් කිරීම කියන අධික මිලක් වෙන නිසා තමයි මේ වගේ සරල තාක්ෂණයක් තියෙන ඉතාම ප්‍රයෝජනවත් උපකරණයක් රුපියල් 1000කින් 2000කින් වගේ ඉතාමත්ම අඩු මුදලකට අපි හැමෝටම ගෙදරදීම හදාගන්න විදිය ගැන මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ෆුඩ් ඩිහයිඩ්‍රේටර්ස් වල ඩිසයින් එක ගැන කතා කර අපිට හොරිසොන්ඩල් එයාර් ෆ්ලෝ සිස්ටම් සහ වර්ටිකල් එයාර් ෆ්ලෝ සිස්ටම් කියලා ඩිසයින් දෙකක් අඳුරගන්න පුළුවන්. මේ ඩිසයින් දෙකෙන් මගේ උපකරණය හදන්න මම පාවිච්චි කරේ වර්ටිකල් එයාර් ෆ්ලෝ ඩිසයින් එක. එහෙම නැත්නම් සිරස් අතට සංවහන ධාරා ගමන් කරන ක්‍රමය. ඉතින් මේ රූපසටහනේ පේන විදිහට මේ ක්‍රමයේදී වායු ධාරාව උපකරණ යටින් ඇතුල් වෙලා හීටර එක හරහා ගිහිල්ලා උරින් තියෙන ෆෑන් එකෙන් එළියට යනවා. ඉතින් මේ ෆුඩ් ඩිහයිඩ්‍රේටර් එක හදා ගන්න ඕගලන්ට ඕන වෙනවා මේ වගේ උෂ්ණත්ව පාලක උපකරණයක්. මේ උපකරණය අපිට රුපියල් 750කට 800කට වගේ මුදලකට ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙන කඩේකින් ඉල්ලදී ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වගේ කම්පියුටර් ෆෑන් එකකුත් අවශ්‍ය වෙනවා. මගේ ඩිසයින් එකට මම ආවිච්චි කරේ මේ වගේ ප්ලාස්ටික් වර්ජනයක්. ඒකේ උඩ තියෙන පියනට මේ වගේ කම්පියුටර් ෆෑන් එක අයි කරලා තියෙනවා. මේක අරලා බලනකොට ඔයගලන්ට පේනවා ඇතුලේ ඇල්මිනියම් ෆොයිල් එකක් යොදාගෙන තියෙනවා. ඇතුලේ තියෙන උෂ්ණත්වය දිගටම රඳවා තියාගන්න ඕන හින්දා. මේක සම්පූර්ණ පියන ගලවලා ඉවත් කරගන්න පුළුවන් විදිහට මේ වගේ පොඩි DC ජැකයක් අය කරගත්තාම අපිට පහසුවෙන් ජැකක ගලවලා පියන සම්පූර්ණයෙන් ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පේනවා මේ කැප්සුලේ මම පාවිච්චි කරලා තියෙනවා අපේ වියලා ගන්න ආහාර තියාගන්න ඇල්මිනියම් පෙනේර. ඒ වගේම මේ වගේ ඉදියාප්ප කහඩු වගේ හිල් තියෙන ට්‍රේ එහෙම නැත්නම් කැටි පාවිච්චි කරලා තියෙනවා. මේ වගේ ඕගලන්ට හොයාගන්න පුළුවන් ඕනෑම දෙයක් අපිට ආහාර රඳවා ගන්න තැටි එනකන් ට්‍රේ විදිහට තියාගන්න පුළුවන්. ඊට අමතරව ඕගලන්ට පේනවා මේකේ හීටින් එලිමන්ට් එක විදිහට මම පාවිච්චි කරලා තියෙන්නේ සාමාන්‍ය ෆිලමන්ට් බල්බ්. වොට් සී වගේ බල්බ් එකක් පාවිච්චි කරලා අපිට ආහාර විජරණය කරගන්න අවශ්‍ය උෂ්ණත්වය වෙන සෙල්සියස් අංශක 52.4ක් වගේ උෂ්ණත්වයක් පහසුවෙන් මේ වාජනය ඇතුලේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පේනවා මේකේ අඩියට මම ස්ටේන්ලස් ස්ටිල් ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම අඩියේ මේ වගේ හිල් විදගෙන තියෙනවා. මේ හිල් වලින් තමයි අපේ සංවහන ධාරා මේ උපකරණය ඇතුළට ඇතුල් වෙන්නේ. ඒ වගේම මේ උපකරණේ තියෙන මේසයක් අතර මේ වගේ පොඩි ඉඩක් තියාගන්න ඕනේ. මොකද මේ ඉඩ හරහා තමයි සංවහන ධාරා මේ උපකරණය ඇතුළට එන්නේ. ඉතින් මේ ආහාර රඳවන ට්‍රේ එක උඩාකී ඉඳලා විශාලක දක්වා එකින් එක මත තියලා අපිට උජ්ජලනය කරගන්න අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඒ මත තියලා උඩින් තින පියන වහලා අපිට මේකට විදුලි බල සැපීම දීලා ක්‍රියාත්මක කරවන්න පුළුවන්. ඔයගලන් පේනවා ප්‍රමේන් මේ උපකරණය ඇතුළේ උෂ්ණත්වය ඉහළ යනවා කියලා. මේකට පාවිච්චි කරලා තියෙන උෂ්ණත්ව පාලකය නිසා මේ උෂ්ණත්වය සෙල්සියස් අංක 54කට වැඩි වෙන්නේ නැතුව ප්‍රමාණකලව අපිට පාලනය කරගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු
ආහාර ද්‍රව්‍යයක් අපි කොහොමද මේ උපකරණේ විජරණය කරගන්නේ එහෙම නැත්නම් ඩිහයිඩ්‍රේට් කරගන්නේ කියලා. මම උදාහරණයක් විදියට මේකදී පාවිච්චි කරනවා මේ වගේ හොඳින් හොදලා පිරිසිදු කරගත්ත කරපිංචා අතු කීපයක්. ඉතින් අපිට පුළුවන් මේ කරපිංචා අතු ටික අපේ ආහාර තියෙන ට්‍රේස් වල පිළිවෙලට ප්‍රමාණිකවලව අසුරගෙන උපකරණය ඇතුළෙන් තියලා උපකරණය ක්‍රියාත්මක කරන්න. දැන් අපි මේකේ විදුලි බලය සපයලා උපකරණය ක්‍රියාත්මක කරලා බලමු. සෙල්සියස් අංශක 28ක් 29ක් වගේ සාමාන්‍ය හාමුදුරුවෝ ඉඳලා දැන් මේක උෂ්ණතාවය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ වගේම ඔයගලට පේනවා උඩින් තියෙන කම්පියුටර් ෆෑන් එක මගින් යටින් සංවහන ධාරා උපකරණය තුළට ඇදලා අරගෙන ඒ රත් වෙන සංවහන ධාරා ඒ විජනන කර ගන්නම ආහාර ද්‍රව්‍ය හරහා ගමන් කරලා උඩින් එළියට ඉවත් වෙන ආකාරය. දැන් ඔයගලට පේනවා මේ උපකරණ උෂ්ණත්වය සෙල්සියස් අංශක 52ක් 53ක් වගේ ප්‍රශස්ත උෂ්ණත්වයකට පත් වෙලා තියෙනවා කියලා. අපිට පුළුවන් පැය 3කට 4කට වගේ පස්සේ මේ උපකරණය ඉදිරි බලය නවත්තලා මේ උපකරණය ඔෆ් කරලා විජනනය වල ආහාර ලබා ගන්න. මං කලින් කිව්වා වගේ සාමාන්‍ය අවුල් වියලනට වඩා මේ විදිහට විජනනය කරපු ආහාරවල තියෙන විශේෂත්වය තමයි ඒ ආහාරවල පෝෂණ පදාර්ථ ඒ වගේම ගුණාත්මක බව 100% ආරක්ෂා වෙන පරිදි මේ ආහාරවල තියෙන ජලය සම්පූර්ණයෙන්ම අයින් වෙලා විජනනය වීම. ඒගොල්ලන්ගේ පේනවා අපි සාමාන්‍යයෙන් අවුල් බේල ගන්නට වැඩිය මේ විදිහට විචලනය කරගත් ආහාරවල වර්ණය පවා ස්වාභාවික වර්ණයම රැඳිලා තියෙන විදිහට විචලනය වෙලා තියෙන හැටි. මේ පොළවල තියෙන කොළ පාට ගතිය එහෙමම තියෙන බව ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා. ඉතින් මේ තියෙන විදිහට විචලනය කරගත්ත කරපිංචා බ්ලෙන්ඩර් එකකින් බ්ලෙන්ඩර් කරගෙන කුඩු විදිහට අපි කල්තියා ගන්න විදිහ. මේ විදිහට අපිට කරපිංච කුඩු මේ වගේ ඕනෑම ආහාරයක් පිටි හරි කුඩු හරි කරලා ප්ලාස්ටික් ඇස්රූම් වල එහෙම නැත්නම් බෝතල් වල දාලා අවශ්‍ය ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් විදිහට සෑහෙන කාලයක් කල්තියා ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට මේ කාලේ හැටියට ගොඩාක් ප්‍රයෝජනවත් කියලා. මොකද ඔයාලට පහසුවෙන්ම මේ වගේ උපකරණයක් ඉදිරියේදී මේ ඩිසයින් එක පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් නිසා. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, ඒ වගේම මගේ Michelle channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.